should have been thinking I would know what the future bring, all the highs and lows. Said I'm gonna win, though the world might spin. Now I'm sitting here like I'm no one. It rains down on me. All the fun. Aibowan oyalata Little Getaways YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ edit කරන ගමන් ඉන්නේ අපේ නවසීලන්තේ South Island එකේ වසන්ත සංචාරයේ 10 වෙනි දවසේ වීඩියෝ එක. ඉතින් ඔයාලා කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මේ trip එක දවස් 14ක trip එකක් අපි ගියේ. ඉතින් මේ වීඩියෝ series එක ඉවර වුණාම මම තව වීඩියෝ එකක් දාන්නම්. නවසීලන්තේ මේ වගේ දවස් 14ක family trip එකක් යන්න කොහොමද වියදම කියලා. එහෙනම් ඔයාලා අපේ channel එක सब्सक्राइब कर ला नेतन सब्सक्राइब कराना वीडियो एक बाला ला यहाँ लगे आधास कमेंट लिंक किया ना अभी है ना यहाँ मु वीडियो एक बाला ना की विधि है तो कारण पटांगल ते पांग स्क्रैम्बल्ड एग के बटर है मेक क आंधी मटे खाने में ना में है बातुई फानुई ये रह इतने वेच्चे क्या माये क අපි උදේම නැගිටලා කාලා බීලා පිටත් වුණා මෙන්න මේ ලස්සනම ලස්සන පාර දිගේ ක්වීන්ස් ටවුන් යන්න මේ ගෝන්නු ඉන්න ෆාම් එක හම්බුනේ යන පාරේ. මෙහි මසට කන්න ගෝන්නු ඇති කරනවා මේ වගේ. ඔන්න අපි අද රැට නවතින තැනට ආවා. බලන්නකෝ මෙතන ඉඳන් සන්සෙට් එකේ ලස්සන. හෙට උදේට අපිට යන්න ලස්සන ගමනක් තියෙනවා. ඉතින් නැදලා ඉන්න අපිත් එක්ක. අපි අද උදේම යනවා ක්වීන්ස් ටවුන් වල තියෙන ලස්සන තැන් කීපයක් බලන්න. මේ බලන්නකෝ අපි නැවතිලා ඉන්න තැන ඉඳලා පහළට යද්දි පේන දර්ශනය. අද අහස හරිම පැහැදිලිව නිල් පාටට තියෙනවා. ලේක් එකත් ඒ වගේම ලස්සන නිල් පාටකින් දිලිසෙනවා. හරිම ලස්සනයි. එන්න ඔයාලත් අපිත් එක්ක මේ ගමන රස විඳින්න. කඳු මැදින් විහිදුණු මිටියාවත් දිගේ වැටුණු මේ බොරළු පාරේ යනකොට හිතට පුදුම නිදහසක් දැනුනේ. ඇහැට පෙනුන ලස්සන වචනින් විස්තර කරන්න බැරි තරම් මනස්කාන්තයි. හරියට නිකම් පින්තූරයක් මැද්දෙන් යනවා වගේ. වැඩිය මිනිස්සු නැති මේ වගේ ගම්බද පාරවල් දිගේ ඔහේ යන එක අපි හරීම ආස කරන දෙයක්. ඔන්න බලන්නකෝ ඉස්සරහට වෙන දේ. පාර මැද්ද එක පාරටම ට්‍රැෆික් වැඩි වුණා. හැබැයි වාහන වලින් නම් නෙවෙයි. මෙන්න මෙයාලගෙන්. සාමාන්‍යයෙන් මේ බැටළුව ඉන්නේ වැටවල් වලින් කොටු කරලා. මෙහෙම පාර මැද බැටළුව දකින්න ලැබෙන්නේ හම්බෙන් තමයි. මේ දැන් ඔයාලට පේන්නේ අපි බලන්න ආපු ලේක් එක. ඔය ලේක් එකට එහා පැත්තේ පේන කන්දේ හයික් එකක් යන්නත් එක්ක තමයි අපි ආවේ. ඉතින් තේ එකක් එහෙම හදාගෙන එන්න අපිත් එක්ක ස්වභාව සෞන්දර්ය විඳින්න. තස්සේගේ පිටේ රවුමක් යන්නයි ඉතින් ඉන්නේ මේ වගේ. මොකී ලේක් පික්නික් ඇන් කැම්පින් ඒරියා. මෙන්න මෙතෙන්ට තමයි අපි මේ ලස්සන පාරේ ආවේ. හුඟක් අය දන්නේ නැති තැනක් මෙතන. ක්වීන්ස් ටවුන් ඇවිල්ලා ඒ අවට ටික බලනවා මිස මේ ඇතුළට හුඟක් අය එන්නේ නැහැ. දැක්කනේ ඔයාලා හරිම ලස්සනයි. අපි එහෙනම් ගිහිල්ලා බලමු. කවුදී මේ කවුදී මේ කතා කරන්න බලන්න
हेलो बर्ड के ने डकी के ने क्यों नहीं इधर अरे डकी के ने नहीं नहीं यार डकी के ने अभी कन्गेना पांगवली टीका पुता मेतन ताराव अंत कन्न दुना हे भाई ताराव लगे दूवन මේ බලන්නකො මේ ලේක් එකේ වතුර කොයිතරම් පිරිසුදුයිද පැහැදිලිද කියලා පුතාට ඕනේ වුණා අපි නැතුව අපිට කලින් දුවන්න අපිත් එයාට පොඩ්ඩක් ඉඩ දීලා පේන මානෙන් පස්සෙන් ගියා ඉතින් मेहे मीयो वगे सत्तु जातिया किन्ना पोसम कियला एगोल्लांव अल्लान्न मे बित्तरयक दाला कूडुवक सेट करला तियेनवा Your face in the crowd I never thought that I would see it tonight We lock eyes and you smile Every single memory comes back to life Your lips press against mine after a night out We got drunk and ended up at your place From the moment that I saw you I knew that It was love that you felt the same අපි ට්‍රැක් එකේ ටික දුරක් ඇවිල්ලා පොඩ්ඩක් නැවතුවා තේ එකක් දීලා සෑන්විච් එකක් කාලා යන්න කියලා ලස්සන තැනක් පවුලයට එක්ක ඇවිල්ලා චුට්ටක් රිලැක්ස් එකේ ඉඳගෙන මේ වගේ කෝපි එකක් බිබි සෑන්විච් එකක් කන්න හරිම ලස්සන තැනක් මේ ට්‍රැක් එක වටේටම යනවා අර ඈත ඉරවල් වගේ ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ එච්චර දුර ගිහිල්ලා කඳු මුදුනටම යන්න පුළුවන් කැමතිනම් මේ ට්‍රැක් එකේ So we talk about the past for a moment I forget why බොයිස්ලා කන්ද උඩ නගින්න යනවා මායි පුතයි මේ හරි ඇවිදන් ඉන්නවා මේ පේනවා නේද බොයිස් කන්ද උඩටම වගේ ගිහින් ඉන්න හැටි පුතයි මමයි ඒ අතරේ යහපව් යන්න පිටත් වුණා පේනවා නේද අම්මට එන්න එපා කියලා චන්දිය වගේ තනියෙන් යන හැටි මෙන්න ඒ අතරේ බොයිස් ඉන්න තැන लेके के एरियल व्यू का गन्न पुलवां इतनी हाय देख फोटो के लिए आओ हाँ तो देख फोटो खाटू पांडुरु है मत ये ना निसा पेन तरम लेसी नया कांदो उड़े नगीन बॉयस कांदे नगीने का नवतला है मीट पाल्ले मटे बहिना वागी මෙන්න මේගොල්ලෝ මාළු අල්ලනවා ලේකේ. දැන් අපි යනවා අස්සේගේ පිටේ රවුමක් යන්න. Never got your name, but you got me begging. All I know about you, you.
මීට කලින් කවදාවත් අස්සේ අපිට ගිහිලා නැහැ. චුට්ට බයයි. යන්න හදන්නේ විනාඩි 45ක්. මේගොල්ලොත් එක්ක. මල්ලි යනවා පැයකම ආර කරයිඩ් එකක්. යන්න කලින් අස්සේ හසුරවන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන් පාඩමක්ම කියලා දුන්නා යාලා. වාහනයක් සුක්කානමින් හසුරනවා වගේ අස්සය හසුරවන්නේ මේ රෑන් පොටේ. දකුණට හරවන්න ඕනේ නම් රැහන් පොට දකුණට අදිනවා වමට හරවන්න ඕනේ නම් රැහන් පොට වමට අදිනවා අන්තිමට විනාඩි 45ක රයිඩ් එකක් යන්න කට්ටිය මදි කියලා මටත් පැයකමාරේ රයිඩ් එකම යන්න වුණා ටිකක් පුරුදු වෙනකන් අශ්‍යාගේ පිටේ මෙහෙම බැලන්ස් එකට ඉඳගෙන ඉන්නත් පොඩි උත්සාහයක් දරන්න ඕනේ බොරු කියන්න ඕනේ නෑනේ මේ මුල් විනාඩි ටිකේ මට බහින්නමයි හිතුනේ ඒ තරම් බය වුණා මම මුලින් කොච්චර බය වුණත් ටික දුරක් ගියාම හරි ගියා. මේක හරිම ලස්සන අත්දැකීමක් වුණා මට. ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ. Boy, this is my horse. මේ මගේ අස්සයා පිටේ යන්නේ. ලස්සන පැත්තකින් යනවා. මේ මැරිනෝ වුල් තියෙන ෂීප්. ඒකie පාරත් හරිම ලස්සනයි. දොළපාරෙන් එගොඩ මෙගුණා කීප සැරයක්ම. හරිම ලස්සන දර්ශන ටිකක් තමයි දැක්කේ. It's really nice. අස්සේගෙ පිටේ පැයකමාර ගියාමයි මේ රයිඩ් එක පැයකමාරක් ඒ කියන්නේ කිලෝමීටර් 5ක් 6ක් විතරලු තනිකර ෆාම් එකක් මැද්දෙන් යන්නේ ගඟ ක්‍රොස් කරා හතර වතාවක් විතර අමාරු නෑ රෙකමෙන්ඩ් කරනවා හැමෝටම කරන්න $99යි හරි ෂොක් එයාලා දවල් අස්සියෝ දවසකට එකපාරලු යන්නේ ඒ හින්දා යාලට මේක එක්සයිස් එකක්ලු ලොකු එක්සයිස් එකක් නෙවෙලු දුවන් නැති හින්දා ඇවිදින හින්දා ඒ හින්දා යාලට කිසිම කරදරයක්වත් නැහැ යාලට නරකක් වෙන්නේ නැහැ මගේ අස්සයාගේ නම ජියුට් එයා හරිම හොඳයි ගුඩ් ඩීප් මේ රයිඩ් එකේ ලස්සනම පාට් එකක් තමයි මේක ලේක් එක ගාවින් යන එක හරිම ලස්සනයි. You can see how half of that mountain is a bit charred on the right side. That's because Farmer Jones controlled the fire a couple weeks ago and we're having a meltdown. Oh. Good boy, dude. මට හිතාගන්නත් බෑ වං අස්සේ පදිනවද කියලා මේ ලේක් එකයි මේ ලස්සන view එකත් එක්ක හිතාගන්නත් බැරි අත්දැකීම හරිම ලස්සනයි හරි හොඳ අස්සේ යාලුවනේ අපි ඒක ඔක්කොම ඉවර වෙලා අශ්වයාගේ පිටේ තුබුදුනි පැදලා දැන් ඔන්න යනවා මම නිදි හස්බනුත් නිදි දෙන්නත් එක්ක ජොලිය හත්ය පිටේ පැදලා ඔන්න ඇවිල්ලා ඉන්නේ දැන් අපල් කනවා ඉතින් අස්සය පැදලා ඉවර වෙලා අපි ඊළඟට ගියේ මේ ඔයාලට පේන ලේක් එක අයින තියෙන ලස්සනම ලස්සන පාර දිගේ අර ඈත හිම්කඳු පේන පැත්තේ තියෙන ග්ලෙනෝකි කියලා ලස්සනම ලස්සන ගමකට ඒ විස්තර ඊළඟ එපිසෝඩ් එකෙන් අරන් එන්නම්. ඔයාලා අපේ channel එකට තාම subscribe වෙලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, share කරන්න. ඒ කරන දේවල් අපේ channel එකට ගොඩක් වටිනවා. මේ වීඩියෝ හදන්න කරන මහන්සියට මට ලැබෙන ලොකුම තෑග්ග තමයි ඒක. ගොඩක් ස්තුතියි.